ආය මල්ලිට ගහලා ඇඬෙව්වොත් කහනවා බැට්ටකින්. මේක ලිහනවානේ. මේ මොකද මේ? ආ? මොකද මේ මල්ලිය ගැට ගහලා? මල්ලිගේ මහගණ්ඩුව? මොකද ජනු? මමයි මල්ලි රණ්ඩු කරනවා කියලා මල්ලියගේ ඇතුළට දාල දොර ගහලා මාව ගැට ගැහුවා. දැන් මේ පොදේකුත් යනවා. මහයෙන් අසුත් මල්ලිය මෙහෙම ගැට ගහලා තියලා දයන්නේ. ලිහනවා. අම්මේ තාත්තා කෝල් ගත්තේ නැද්ද? චූටි පුතා මේ මැෂින් එක පොඩ්ඩක් ඇතුළට දාන්න දෙන්නත් කල්ලලා වැස්සොත් එමෙනවද? චූටි පුතා ඕක අම්මගෙන් හැම තිස්සෙම අහන්න එපා අම්මට දුක හිතෙනවා. කෝල් එකක් ආපුලාට අම්මා කියයි ඒක. ඔයාගේ ඔය මහලොකු රජා මගේ මෙන්න මේ අදාළ නැති ආසීකුට බාල්දු වෙනකොට ඔයාගේ ඔය රජාට ආදරය කරන ස්ත්‍රී ලිංගික රැජින මේ හැඩින් රතුපාට හැඩින් ඔහම එනකොට අපිට මතක් වෙන්නේ ආපෝ සාහිත්‍ය සහ ලිංගිකත්වෙම තමයි. උදාහරණයකට මම වැඩ කරන සබ්ජෙක්ට් එකේ තාත්තා ලිංගික අල්ලස්වලට මිනිස්සු නැමෙන විදිහ දැක්කහම මටම වෙලාවකට මගේ රස්සාව එපා වෙනවා. හරියට මේ ආසියාගෙන් කැපෙනවා. හැබැයි තාත්තා මේක මම දාන්න කොලේ මොකද්ද? මේ රැජින. එතකොට මෙයාගේ කැපෙනවා. මෙන්න මේ කාඩ් පැක් එකයි. මේ කාඩ් පැක් එක ඇතුලේ තියෙන ලිංගිකත්වයයි අපි වැඩ කරන අපේ විෂය අතරේ කිසිම වෙනසක් මම කිසිම මොහොතක දකින්නේ නැහැ. ඔයා මේ කාඩ් ගේම් එකත් ඔයාගේ පත්තර කලාවට ඇඳ ගන්නවා නේද? ඉතනත් ඔයා බැලුවේ ඔයාගේ පත්තර කලාව උස්සලා තියන්න. කාඩ් එකක් දාන්න. මේ හලෝ. දුව ඔයා. ඔයාලගේ ඔෆිස් එකේ ෆින්ගර් ප්‍රින්ට් තියනවද? ඔයාලගේ ඔෆිස් එකේ ෆින්ගර් ප්‍රින්ට් තියනා වගේම අපේ ඔෆිස් එකේ ෆින්ගර් ප්‍රින්ට් තියනවා. උදාහරණයක්ට ගත්තොත් ඔයාගේ ටයර් කම්පැනියයි මගේ පත්තර කලාවේ අතර කිසිම වෙනසක් නැහැ. ඒක තියෙන්නේ ආධිපත්‍යයක් ඇතුලේ. මම ලොක්කට පාවිච්චි වෙන විද්‍යාවයි ඔයා ඔයාගේ ටයර් කම්පැනි මිනිස්සුන්ට පාවිච්චි වෙන විද්‍යාවයි අතරේ ලොකු වෙනසක් නෑ තාත්තා. දෙකම එකයි. පොඩි බොරුවක පොඩි පොඩි අල්ලස් ටිකක් ඇතුලේ පොඩි පොඩි ගානක් හොයාගෙන පොඩි පොඩි විදියට ජීවත් වෙනරන්න වෙන ලොකු දෙයක් ඔය කිසිම තැනක මම දකින්නේ නෑ. අයියෝ අයියේ. මේ ඔයා උදේ 9ට ෆින්ගර් ප්‍රින්ට් තියනවා. 9යි 10ට උදේ තියනවා. හරි පහට තියනවාද ඊට පස්සේ? ආයි පහට උතර. හරි. අයියේ මේ ඔයා පහට ෆින්ගර් ප්‍රින්ට් එක තියලා එනකොට ඔයාගේ බක පඬිත් ප්‍රශ්න ටිකත් එතනින් තියලා එනවා කොහලෝ. හරි කරදරයක්. මොනවද නංගි මේ කියවන්නේ? අයියාගෙන් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න තියෙනවද? ඈ? ආ මෙයා බලන්නකෝ. අයියාගේ පඬිත් කතා ඔක්කොටම එහෙයි. අයියා මොනවද කියන්නේ එකට එහෙයි. අක්කේ ඔයා මේ මෙයා කියන හැම එකම හරි කියන්න එපානේ. ඔයා හැම එකටම ඕකේ. හස්බන්ඩ් ඇන් වයිෆ් වෙච්චාම එහෙම තමයි. හැම වෙලේම වයිෆ් හස්බන්ඩ්ගේ පැත්ත තමයි ගන්න. එහෙමයි කියලා මේ මොඩේ කියන හැම එකටම හා වෙලා හරිනවද? තමන්ගේ මිනිසුන්ව තමන්ට වටින්නේ නැති වුණාට භාර්යාවට ස්වාමියා වටින වෙලාවක් කියනවා. ඒක තමුසේ කසාද බඳ දවසක තමුසට තේරි. හා හා මන්නම් අනේ ඔය හැම එකටම හා 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 ගන්න.
ආස්මන් කියන මොලේ දාන්න ඔය තියන්නේ අම්බෙන්නේ මොකද මේ සාලි ලයිට් දාලා තියෙන්නේ කියලා ඔයා නිදිය ගන්නෙ නැද්ද දැන් වෙලාව කීයද මොකද දුවාට මොකක්ද ප්‍රශ්නියද මට තියෙන්නේ තාත්තේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි පොදු ප්‍රශ්නයක් ඒකයි නෑ තාත්තේ මම මේ කල්පනා කරේ අපේ අයියාගේ තනෝජගේ ජීවිතය ගැන දැන් බලන්නකෝ තාත්තේ තනෝජක්කට අපේ අයියා මොනවා කිව්වත් හරිනේ අයියා මොනවද කියන්නේ යා හැම එකටම හා අපිට තාත්තේ මේ ප්‍රශ්නේදී තනෝජෙන් කිසිම උදව්වක් ගන්න හම්බෙන්නේ නැහැ. එයා දන්න දෙයක්වත් කියන්නේ නැහනේ. මටත් ඒක තේරුණා දුව. සමහර විට තාත්තයා මුකුත් දන්නේ නැතුව ඇති. ඒත් ඉතින් එයා හංගනවනේ. මුකුත් කියන්නේ නැහැ හරියට. අපි දැන් මේකට මුකුත් කරන්නේ. හිට යන්නක පත්තරකන් තෝරුවට ගිහිල්ලා අර යාළුවෙක් ඉන්නවා කිව්වේ යව හම්බෙන්නක තාත්තේ දැන් වෙන ඉතින් කරන්න දෙයක් නෑ යව හම්බලා එයා මෙහෙ ආව ගියත්නේ මෙහෙ ඇවිල්ලා කෑමක් කාලා ගිහ එකපාර තාත්තා යව හම්බ වෙලා අහන්න කෙලින්ම හොඳයි එහෙම කරන එක හොඳයි මාත් හිතනවා ඒක හොඳ අදහසක් මොනවා හරි දෙයක් දැනගන්න හම්බෙන්නේ මම ගිහිල්ලා කතා කරලා බලන්නම්. එතකොට විස්තර ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. අඩෝ! යානියා මොඩේ ආගෙට යටි යමක්ව තේරුණානේ. ඔය කතාව තමයි රාජා අයියත් කිව්වේ. අන්න තාමන්න අරේ පොල් කඩන. හරියෝ. ඔව්. දැන් අපි මේ පොල් තෙල් හදන්න යන වැඩේ මට නම් හිතන්නේ නැහැ ඒ තරම් සාර්ථක වෙයි කියලා. ඇයි උඹ එහෙම කියන්නේ? දැන් මං දූපතේ මෙච්චර සෙනගක් ඉන්නකොට අපි මේ හදන පොල් තෙල් ටික සේරටම ඇති වෙයිද? අනිත් එක දූපතරම තියෙන නියම් පොල් ගස් 50ක් විතර. ඔය සේරකෙන් මොන නම් අපිට පුළුවන් පොල් තෙල් බෝතල් 10ක් විතර හදන්න. අම්බෝ ඊට වැඩියෙන් පුළුවන් අනේ. හරි. අපි ගේමු පොල් තෙල් බෝතල් 15ක් ඇදුවා කියලා. ඔය සේරම ඇති වෙද මේ මිනිස්සුන්ට? දැන් මේවනේ මචං. දැන් ඔය පොල් තෙල් හදන්න අපි හැදුවේ දර නැති නිසානේ. ඔය කාලේ වුණාට අපි ඔයට අමුතු අතු ටිකක් කපලා ගල් ටික උඩ දැම්මම නිකන් වේල්නවනේ. අනිත් එක බං ඉතින් දැන් මාස 3 4ක් ඇදී තා පොල් හැදෙනවනේ. ඊට පස්සේ ඉතින් ආපහු අපි මේ පොල් තෙල් වලට බහින්. මේකයි. මෙතන වැදගත්ම වෙන්නේ පරිස්සම් කරන එක. තේරුණාද? හරි. අපිට තව වැඩක් තියෙනවා කරන්න. අපි පොඩ රාජායව හම්බෙලා මේ හදන පොල් තෙල් ටික දෙන පිළිවෙලක් හදාගන්න. මොකද දන්නවද? දැන් ඕක ගෙවල් වලට දුන්නාම උන් ඕක අපිට දුන්න අය අපිට ඕන විදිහට පාවිච්චි කරනවා කියලා ඉවර කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් ඉතින් එහෙම එක්කු තියනවා තමයි නැත්තේ නෑ. ඉතින් එහෙම කියලා ඉතින් හැම ගෙදරම ඉතින් එළියපත් වෙන්න ඕනේ නෑනේ. හා පුළුවන් තරම් මේක අර පරිසම් කරගන්න ඕනේ. අනික තමයි ඔය සඳුන් ලෑ ගෙදර. ඔය රාජ ලෑ ගෙදර. එහෙම ඉතින් පත් වෙලා තියෙන ලාවට ඉතින් මේ ගීලිටේට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි අනික තමයි පුළුවන්තර ඉක්මනට තමගේ වැඩ කටයුතු ඉවර වෙලා ලයිට් නිමල දාන්න. දැන් ওই මාස දෙක තුනට පොල් ගස් වල පළදා ඔච්චර හොඳට ඇදේ කියලා විශ්වාසද? ඒකටත් මෙහෙම යා තියෙනවා මචං. ඔය පොල් ගස් වල පොඩ ඉඩ හදා ගන්න ඕන. වේලි චතු මටළු අනුසු ගලවලා ගහේ ඉඩ හදාගත්තම් මචං පළදා වැඩි වෙනවා. අනිත් එකේ අතු ඒ රොඩු බොරඩු ගහ මුලට දැම්මම ගහට හොඳ පෝරක්. ඔයගොඩේ ගයනටම බාර දෙත ඇගිනි. මේ තියෙන්නේ. මේ දාව මුට්ටිය ඇතුළට. මේ තියෙන්නේ. මේක තමයි පහන. තේරුණා? මේ දෙපැත්තේ ගහන ලොකු සිප්පි කඩු දෙකක්. ඒකේ ඇතුලෙන් තමයි මෙහෙම එළියෙන්නේ. ඒ දෙක ගන්න හුලං කව වෙන්න. හ්ම්?
හැබැයි ඉතින් පරිස්සම තමයි වැදගත් වෙන්නේ. 280යි. මල්ගේ අද කවුද නිවාඩු? කවුරුත් නිවාඩු නෑ සර්. කට්ටියම ඇවිල්ලා? ඔව් සර්, ඔක්කොම ඇවිල්ලා. කමන ඉන්නවද? ඔව් සර් ඉන්නවා. කමනිට එහෙනම් චුට්ටක් එන්න කියන්නකෝ. මේ සෙනසුරාදා හාෆ් ඩේ හින්දා යන්න කොහෙර කට්ටියත් එක්ක ඇවිදින්න? මන්න වැඩි වේචකම ගෙදර නම් පොඩියුම් බලන් ඉන්නවා. ඔගොල්ලෝ යන්න. ඇයියනේ හස්බන්ඩ් ලංකාවේ නැති එකේ යම්කෝ. හස්බන්ඩ් ලංකාවේ නැති හින්දා තමයි ඉක්මනට දුවන්න ඕනේ. නැත්තම් එහෙම ඕකනේ ඉතින්. වැඩේ වෙන්න කලින් වැඩේ වෙන්න නැති විදිහට නේ කතා කරන්නේ. කමනි ඔයාලට සෙන්න කිව්වා. නෑනේ. අන්න හස්බන්ඩ් ලංකාවේ නැති එකේ මොන හරි කියන්න වෙන්නේ. අමල්කි මං ඔයාලට කතා කරන්නම්. ඔයා චුට්ටක් කෙලින් ඉන්න. ඔව් ඔයා එහෙ තියෙන වැඩ බලන්න. මම මෙතන කතා කරලා ඔයාලට කතා කරා. හත කමනි කොහමද වැඩ එහෙම කරගෙන යනවා මහත්. හොඳයි. මට හිතුණා කොහොමද කමනිව දැක්ක දවසේ වැඩි කොහොමද වැඩ අල්ල ගන්න පුළුවන්ද? ටික ටික අල්ලගෙන යනවා. මට හිතුණා කරගන්න පුළුවන් වෙයි කියලා. මෙහෙමයි කමනි වැඩ කරන් යන්න මේවා කරගෙන. කමනි ගෙදර කවුරු කවුරුද ඉන්නවා කිව්වේ? මායි පුතාලා තුන්දෙනයි. ළමයි තුන්දෙනයි කමනි විතරයි ඉන්නේ නේද? මෙහෙමයි කමනි දැන් ඔය ළමයි තුන්දෙනා ඔයෙද්දි ගෙදර ඉතින් ඔයාලට සැහැණ පාළුව ඇතිනේ. අනේ නෑ මහත්තයා. තරුව තුන්දෙනාගේ වැඩ ටික කරද්දි දවස ගෙන්න තේරෙන්නේ. නෑ මං කියන්නේ එහෙම එකක් නෙමෙයි ඉතින්. දරුවෝ තුන්දෙනයි මහත්තයා කියන්නේ දෙගොල්ලක්නේ. මං කියන්නේ ඉතින් දැන් මොකද මගේ ජීවිත කතාවත් ඕකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ මගේ වයිෆුයි ළමයි දෙන්නා ඉන්නේ පිටරට. එයාලා එහෙ සෙටල් වෙලා ඉන්නේ. ඉතින් මට නිවාඩුවක් හම්බුනොත් මම එහෙ යනවා. නැත්තම් එයාලා මෙහෙ ඇවිල්ලා බලලා යනවා. එහෙම තමයි. ඉතින් මට මේ ඔයා වගේ තනි වුණ කෙනෙක්ගේ හැඟීම් දැනෙනවා. ඒකයි මම මේ ඔයාව ගෙනලා කතා කරේ. මං එහෙනම් මගේ මහත්තයා යන්න නෑ. නෑ නෑ කමනි. ඔහොම ඉන්න. දැන් ඔයා මෙතන වැඩට ආවා කියලා අපි කතා කරමු. ඔයා වැඩට ආවා කියලා මේ 9යි 5යි අතර වැඩ කෙරුවට එහෙම හිතන්න එපා. ඔයාට ඕනම දෙයක් තියෙනවා ජීවිතේ ඕනම දෙයක් තියෙනවා. ඉන්පස්සුනත් මට කතා කරන්න. මං කැමති ඔයාලට උදව් කරන්න. එහෙම ගැටලුවක් නැහැ. අනේ නෑ මංගල මහත්තයා මට එහෙම පුත් අඩුපාඩුවක් නැන්නේ. ඔය ඉතින් මට මේ මංගල මහත්තයා කියලාම කතා කරන්න ඕනේ නෑ. මංගල කියලා කතා කරන්න. එහෙම අඳුරගමු. එහෙම හරි නෑනේ. මොනවා වුණත් මේ ආයතන ප්‍රධානියනේ. නෑ නෑ එහෙම ගැටලුවක් නැහැ. වැඩ කරගෙන යන්න. අපි එහෙම ඕන වෙලාවක මට කතා කරන්න ඕන ප්‍රශ්නයක් කියන්න. මේ අනිත් එක අපි කට්ටින් තැන් වලදී මම පොඩ්ඩක් සැරෙන් කතා කරේ. මොකද එතකොට මෙහෙම ආදරෙන් කතා කරන්න බෑනේ. තේරෙනවද නේද? විශේෂයක් කරනවා කියලා හිතනවනේ කට්ටිය. එහෙම ඕනේ නෑ මංගල මහත්තයා. කට්ටිය ඉස්සරහට මට වෙන විශේෂයක් කරන්න ඕනේ නෑ. සාමාන්‍ය විදිහට කතා කරන්න. හා හරි හරි. එන වෙලාව ටික බලන්නකෝ. මේක ඇවිල්ලා නැවකින් කැඩලා ආපු කෑල්ල. තේරුණා? ඒක මාර හයියයි. තියෙන්නේ මචං. මෙහෙම ගිහිල්ලා මාළුව මානලා මෙහෙම ගහන්න විතරයි. හැබැයි ඉතින් අන්තිම මොහොතරි හැරි බෝට්ටුවට නැගි වෙලාවට නේ දරුම් බේ අලු කවුද ඉන්න හිටියා කිව්වේ? පරාක්‍රම මාර වැඩක් නේ. කියන්නේ අවශ්‍ය තාක්ෂණික දැනුම අන්තිම තප්පරේදී හරි අපිට ලැබිච්ච එක මේ කිසි දෙයක් අපි දන්නේ නැතුව පරාක්‍රමයට නම් ඉතින් මේ වගේ දේවල් කරන්න බෑ. මාර ඒක නේ. මේකෙන් මොකද අර තහටු? ඕකේ පාමද? ඕකේ පොඩි 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 මේක මචං මේ මෙහෙමයි.
මෙන්න මේකයි. මේකට මම මෙන්න මෙහෙම අමුණනවා. මේක. හරිද? අමුණලා නම් බිතප. මෙහෙම තියලා ටාගට් එක ගන්නවා මට මාළුවාට. හරිද? මේක කියලා අමනුණ ගමම්ම මේකත් යනවා මචං. අදලා ගන්න තියෙන මේ. හරි සරලයි. අර ඇඩිය කියන්නේ ලෝකේ මචං අවුරුදු මිලියන බිලියන ගාණක් ගිහිල්ලා මිනිසා මචං පරිණාම වෙලා හෝමෝ සේපියන් සේපියන් දක්වත් පරිණාම වෙලා ඊට පස්සේ තාක්ෂණික භාණ්ඩ ලෝකේ වෙනස් වෙනා මිනිස්සු හඳට ගිහිල්ලා නැත්නම් අඟහරු ග්‍රහයට ගිහිල්ලා අඟහරු ග්‍රහයාගේ එහෙම නැත්නම් අඟහරු ග්‍රහයාගේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරන කාලෙක අපිට මචං දූපතකට ඇවිල්ලා ආපහු මචං අපි පරිණාමයේ කෙරවලට ගිහිල්ලා ආයි මචං හරියට නිකන් අර දඩුවම් දඩියම් යුගේ වගේ මචං මොනවද මේ කියන්නේ නංගි ඔයාලට තේරෙනවද මේ කියන දේම මට මේ පෑයක් දෙකක් කියනකොට මේව තේරෙන්නේ නැහැ ඔයා කොහොමදනේ මුත්තක ඉන්නේ ඔයාලට තේරෙනවද මං තේරුම් ගන්න දෙයක් නෙමෙයි මේ ලෝකයේ සිද්ධ වෙච්ච පරිණාමය ගැන මං කියන්නේ හැබැයි අපිට අද වෙලා තියෙන්නේ දේවල් නැති වුණාට පස්සේ බලපන් තාක්ෂණයේ බිහි වෙන්නේ මොකද කියලා කියන්නේ ලෝකේ දුන්න බිහි වුණේ මිනිහෙක් මිනිස්සු දුවගෙන යනකොට පස්සට ඇදිච්ච අත්තක් නැවතර පිටිපසින් අපි කනගේ ඇඟේ වැදුනට පස්සේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වුණා බලයක් යම් කිසි විදිහ ප්‍රතිවිරුද්ධ අතර යොදලා අතරුණාට පස්සේ ඒකෙන් යම් කිසි බලයක් ගොඩනගෙනවා කියලා මිනිසාට විරුද්ධව. ඒකෙන් දුන්න හදාගත්තට පස්සේ මචං දුන්න අසිපත හදාගත්තට පස්සේ හදාගත්ත මිනිස්සර නෙමේ බලය ගියේ. ඒක අයිති කරගත්ත මිනිස්සයාට. ඒක මං කියන මචං හැරිය ගාව තියෙන තාක්ෂණික දැනුම. හැබැයි හැරියගේ මේ නිෂ්පාදනයෙන් පස්සේ බලය යන්නේ ඒක අයිතිපත් අත්පත් කරගත්ත මිනිස්සයාට. පැහැදිලිද මං කියන එක? මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වලට අනුව තමයි මචං මිනිසු දේවල් නිර්මාණය කරන්නේ. බලපන්. ස්නයිපර් තියෙන කාලෙක අපිට රූපතක තනි වුණාට පස්සේ අපිට ඕන වෙන්නේ ස්නයිපර් එකක් නෙමෙයි. ආපහු මුල් අවදී තියෙන ආයුධයක්. මාරයි මචං මේක. මාරයි. දැන් බලපන් මචං මේක. මේක මචං මෙහෙම තියලා එකත් මෙහෙම යවන්න තියෙනවා. මේක ඇත්තට ලොකු බාලුන් නෙමෙයි. පොඩි. හරි සරලයි. ඒක මරුව අර. දේවානම් පියතිස්ස වගේ මේක අරගෙන යන්නයි තියෙන්නේ දූපතේ. මොවා වෙනුවට අපිට ඉන්නේ මාළු. ලොකු මාළු පොඩි මාළු. වරෝ! කලබාගෙන වරෝ වරෝ!